නමෝ බුද්ධාය. වැඩි විදියට පත් වුණාට පස්සේ අර ඉස්සර අම්මලා රකින්වනි කෙල්ලෝ තනියෙන් යන්න දෙන්නේ නැහැ. දැන් මේ දැන් අද කාලේ කෙල්ල ඔහේ නැහනේ, ඔහේ යනව එනවනි. මේ කෙල්ලට අර කළු කුමාර බැල්ම කෙනෙක් වැටිලා. ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. ඒ බැල්ම කෙල්ලෙකුට වැඩි විදියට පත් වෙච්ච කෙල්ලෙකුට වැටුණාට පස්සේ නිතර තරහ යනවා. හැම වෙලාවෙම ඕතෑනි විදියට බුදියගෙන ඉන්නවා. මේ කෙල්ලටත් එහෙම වෙලා ඊට පස්සේ මේ කෙල්ලට දැනෙනවා අර කළු පාට ඡායාවක් වගේ ඇඟට එනවා. එතන මේ කළු කුමාරයා කියන එක කාම ප්‍රේතේ. නිකාය ගොඩක් ඉන්න දහස් ගණක් ඒ කට්ටිය ඉන්නවා. මේ කෙල්ලන්ගේ ඇඟවල් වලින් සතුට වෙනවා. හොයන්න බෑ නොපෙනෙන ඇඟවල්නේ. කාම ප්‍රේතේ. ඊට පස්සේ එයා ඇඟට ඇවිල්ලා දැන් මෙයාගේ ඇඟත් එක්ක ඉන්නවා. මෙයාට මේක වලක්ව ගන්න බෑ. මෙයා ඊට පස්සේ ඉතිවිසෝ ගාතාව සීකරන්න හදනවා, කරගන්න බෑ. ඊට පස්සේ මෙයා ෆෝන් එකෙන් රතන සූත්‍රය දාලා අර ඇඟ බර වීගෙන වගේනකොට දානවා අර රතන සූත්‍රය. දානකොට මොකුත් නැහැ. ඊට පස්සේ මොකද වුනේ, දවසක් ආයේ එහෙම දාගන්නත් බැරි වුණා. දැන් ඔන්න ඇඟට බරයි. දැන් ඇඟේ පෙරිලා ඉන්නවා. ඇඟ බරයි. කල්පාට ඡායාවක් වගේ එකක් ඇඟට බර වෙනවා දැක්කා. මේ කෙල්ල ඒ විලාවේ හිතෙන් අවංකවම හිතලා, ඒ තමයි අපේ බෝධිසත්වයෝ කලින් ජාතක කතාවක් තියෙන උදේ ජාතකයේ කියලා. ඒ ජාතක කතාවේ තියෙන බෝධිසත්වයෝ යසෝදරාවයි එක ඇඳේ නිදාගෙන ඉන්න අවුරුදු 700ක් බ්‍රහ්මචාරී. රාග හිතෙන් ඇඟවත් අල්ලන්නේ නැහැ. බ්‍රහ්මචාරීව මහ බෝධිසත්වයෝ යසෝදරාවයි අවුරුදු 700ක් සසරේ බඹසර රැකපු බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. මමත් බ්‍රහ්මචාරී. ඒක සත්‍යයි සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මේ උදුර දුරු වේවා කියලා. ඒ කෙල්ලට දැනිලා පත්‍රයක් අර ගිනි කූරක් ගහුවට පස්සේ කොල කෑල්ලක් පිච්චෙන්නේ. ඒ වගේ මුළු ඇඟ ඇතුලේ මොකද්ද පිච්චිල වීසි වුණා දැනුණා. එදා ඉඳලා අද දක්වාම ඒ ප්‍රශ්නේ නැහැ. තොවිල් කලෙත් නැහැ, දෙහි කැපුවෙත් නැහැ. කොහොමද නේ? දැන් ওই ප්‍රශ්නේ ඒ කෙල්ල පිහිට ගත්තා. අරන් අනේ සංඝයා දේශ මහමෙවුනාවේ මේ ඇහෙන බණපදවල අපි මේ විදිහට පිහිට ගන්න ඔබ වහන්සේලාට පින් කියලා තමයි ඒ ලියුම එවලා තිබ්බේ. ඒ ලියුම මං අන්න අයට තේරෙන්න දාන්න කිව්වා මහමෙගෙට. ඇයි සමහර ගෙවල් වල කෙල්ලෝ ඔහි ඉන්නවනේ ඉස්සර කෙල්ලෙක් වැඩි විදියටපත් වුණාට පස්සේ තනියෙන් යවන්නේ නැහැ, නොනගතේ යවන්නේ නැහැ, අඳුර වැටෙනකොට යවන්නේ නැහැ, ගෙයින් ගේකට යවුවත් කොණ්ඩේ ඇණයක් හරි ගහලා යකඩ කෑල්ලක් තියලා යවන්නේ කියනවා මාස ගානක් මේ පරිස්සම් වෙනින් කියලා. දැන් අද කාලේ කෙල්ලු කියනවා මේ මොන පරිස්සමක්ද ඊශ්වර සමයන් කියලා. දැන් අද කාලේ දරුවෝ නැති ප්‍රශ්නේ බලන්න. 60ක් 70කට දරුවෝ නැති ප්‍රශ්නේ ඔක්කොම වඳ විහිත් කතාව නෙවෙයි. එකකට ඕක බලපානවා. ඒ ඇඟෙන් කාම සේවනය කරන් දී ප්‍රේතයා පුරුදු වුණාට පස්සේ ඒ බඩේ කලලි කනවා යා. දරු බීජේ හැදෙන්න දෙන්නේ නැහැ. ඇයි යාට ඒක ඇඟත්ත කින්ද බැරි නිසා. මම දවසක් ළඟදී ඕක මේ කතාවම ධර්ම දේශනාවට කිව්වා. මම දන්නවා ඒ ප්‍රශ්න තියෙනවා කියලා. මම බන කියලා ඉවරුණාට පස්සේ මෙන්න දෙතුන් දෙනා ඇවිල්ලා කෙල්ලු අම්මලත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මන්ට මෙහෙම වුණා කියලා. අපිට කියන්න අවශ්‍ය නැහැ. අපිට ඕනත් නැහැ ඔය කුණු කන්දා. නමුත් මේ කියන්නේ කාට හරි බේරෙන්න. පණ්ඩිතකමට කෙල්ලන්ගේ නැතිලි තිබ්බා වගේ නෙවෙයි. ජීවිතේට මෝන දෙනකොට මේ ප්‍රශ්න විසඳගන්න පිහිටක් තියෙන්න ඕන. දැන් මේ වගේ කෙනෙක් නම් මේ වගේ බෝධින් වහන්සේ නමක් ළඟ කිරිහාර පූජා කරලා පහන් දැල්වලා හොඳට රතන සූත්‍රයේ අඟුලිමාල පිරිත කියලා පිරිත් පැන් බීලා පිරිත් නූලක් දාගෙන හැමදාම මේ බෝධියට පහන තියලා ආරක්ෂාව ගත්ත ගමන් ওই දෝෂ ඇඟට එන්නේ නැහැ. මම මේ කතා කියන්නේ මේ බෝධින් වහන්සේගෙන් පිහිට ගන්න කියලා. ලෙඩක් දුකක් වුණාම ඇවිල්ලා පූජාවක් කියලා පිහිට ගන්න. නිකම් පිහිට පිළිසරණක් නැති අසරණ අන්ත අසරණ මිනිස් විදියට ජීවත් වෙන්න එපා. අපිට පිහිටක් තියෙනවා. ඒ පිණිසනේ මේ බෝධින් වහන්සේලා වැඩ ඉන්නේ. නැත්නම් කොමඩද ඉරදීන් මේ බෝධින් වහන්සේලා පැන නැංගේ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට පින් පුරවා ගන්නටත් ඒ ශ්‍රාවක දරුවන්ට වෙන කරදරවලදී පිහිට වෙන්නේ.
නමෝ බුද්ධාය.